අදමම හදන්නේතුවා පහසුවෙන් හදාගන්න පුළුවන් ඕට්ස් පෑන්කේක් එකක්. දැන් මේ ගොඩක්කාර ගැටලුවක් තියෙනවා මේ ඕට්ස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් ආහාරයක්. ඉතින් කාබෝහයිඩ්‍රේට් ආහාරයක් අරගෙන කෙට්ටු වෙන්නේ කොහොමද? ඒක තමයි දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නේ. ඉතින් කාබෝහයිඩ්‍රේට් ආහාරයක් ගත්තත් ඕට්ස් වල තියෙන අධික ෆයිබර් ප්‍රමාණය අපි උදෑසනම ආහාරයට ගත්තට පස්සේ දවස පුරාම අපිට නිතර නිතර බඩගිනි ඇතිවීම වළක්වනවා. ඉතින් ඇත්තටම ඕට්ස් වල තියෙනවා සොලියුබල් ෆයිබර්, ඉන්සොලියුබල් ෆයිබර් මේ දෙකම. මේ දෙකම මගින් කරන්නේ අපි අපේ කුසගින්න පාලනය කරනවා. අපේ රුධිරයේ සීනි මට්ටම දවස පුරාම ඒකාකාරී වෙනසේ පාලනය කරනවා. අද අපි බලමු ඕට්ස් ග්‍රෑම් 30කින් උදෑසන ආහාරයක් හදාගන්න. අපි හදන්නේ ඕට්ස් පෑන්කේක්. උදෑසනට සමහර දවසට මේක හදලා කන්න පුළුවන්. ශරීරයේ ලොකු කැලරි ප්‍රමාණයක් එකතු වෙන්නේ නැති වෙන්න දවස පුරාම නිතර නිතර බඩගිනි ඇති නොවන විදිහට අපි කොහොමද මේක හදාගන්නේ? ඕට්ස් වල කාබෝහයිඩ්‍රේට් තියෙන නිසා ලොකු සීනි නැග්මක් ඇති නොවෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි සිනමන්. ඒ කියන්නේ මේ කුරුණු පොඩ්ඩක් අපි පාවිච්චි කරන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් ආහාරවලදී. එතකොටදී සීනි විශාල වශයෙන් ඉහළ යෑම වලක් වෙනවා. ඉතින් ඕට්ස් වල කොහොමත් ෆයිබර් තියෙන නිසා ලොකු ස්පයික් එකක් බත් කනවා වගේ එන්නේ නැහැ. ඒත් අපි මෙතනදී පාවිච්චි කරන්නේ ඕට්ස් ග්‍රෑම් 30යි. අපි බත් ග්‍රෑම් 30ක් කනනම් අපිට ඉන්න බැහැනේ උදේට. ඉතින් ඕට්ස් ග්‍රෑම් 30කින් සම්පූර්ණ ආහාරයක් විදිහට ඕට්ස් පෑන්කේක් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. මම අද පාවිච්චි කරන ඕට්ස් වර්ගයේ ස්ටීල් කට් ඕට්ස්. මේ ස්ටීල් කට් ඕට්ස් කියන්නේ ඕට්ස් වල ප්‍රොසෙස් කරන්නේ අඩුම ඕට්ස්. ඒ කියන්නේ ඒකේ තන්තු ප්‍රමාණය ඉතාමත්ම බහුලයි. ඊට පස්සේ මම පාවිච්චි කරනවා කෙසෙල් ගෙඩි. කෙසෙල් ගෙඩි ගන්නකොටත් ඔයාලට වැඩි පැන් රසක් ඕන නම් ටිකක් වැඩියෙන් ඉදුණු, අඩු පැන් රසක් ඕන නම් ඒ වගේම කැලරි සීනි ප්‍රමාණය අඩු කරගන්න ඔයාලට ගන්න පුළුවන් ටිකක් අමු කෙසෙල් ගෙඩි. ඒ වගේම එක බීත්තරයක් ගන්නවා. අනිත් මැජික් ස්පයිස් එක තමයි සිනමන්. මේ සිනමන් පාවිච්චි කරාම කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරවලදී අපේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය එකවරම ඉහළ දැමීම නවත්වනවා. මම අද දෙන්නේකට හරියන ප්‍රමාණය තමයි හදන්නේ. ඒ නිසා ඕට්ස් ග්‍රෑම් 60ක් ගන්නවා. ඒකට සම්පූර්ණ කෙසෙල් ගෙඩියක් පාවිච්චි කරනවා. සාමාන්‍ය ඕට්ස් ග්‍රෑම් 30කට මේ වගේ ලොකු කෙසෙල් ගෙඩියක් වැඩි. ඒ වගේම එක බිත්තරයක් පාවිච්චි කරනවා. ඕට්ස් මම මේ විදිහට පොඩ්ඩක් රෝස්ට් කරගන්නවා. ඒකෙ තියෙන ෆයිටික් ඇසිඩ් ගතිය පොඩ්ඩක් අඩු කරගන්න. ඕට්ස් වල තියෙන ෆයිටික් ඇසිඩ් වලින් ඕට්ස් වල තියෙන න්‍යූට්‍රියන්ට් ශරීරයට උරා ගැනීමට බාධා ඇති කරනවා. ඒ නිසා මේ වගේ පොඩ්ඩක් රෝස්ට් කරලා ගන්න. මේ මං එහා පැත්තේ හදන චිකන් ඩිවල් එක ඇත්තට මේක මං එයාර් ෆ්‍රයි එකේ හැදුවේ. එයාර් ෆ්‍රයි එක ගැනත් මිනිසුන්ට ගොඩාක් ගැටලු තියෙනවා. එයාර් ෆ්‍රයි එක පාවිච්චි කරන සුදුසු දේ වගේ දේවල් ඒ ගැනත් මං ඉදිරියේදී කතා කරන්නම්. ඉතින් මං බ්ලෙන්ඩ් ජාර් එකට කෙසෙල්, ඒ වගේම බිත්තරයක්, වතුර කෝප්ප එකක් දාලා අර රෝස්ට් කරගත්තු ඕට්ස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ. ආමට අමතක වුණා, මම කුරුඳුත් එකතු කරගත්තා. ඊට පස්සේ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරලා ඔයාලට විනාඩි 10ක් 15ක් වගේ තියන්න පුළුවන්. තව ටිකක් ඕට්ස් වල තියෙන ෆයිටික් ඇසිඩ් එක නැති කර ගන්න. මොකද ඕට්ස් සෝක් කරාම ෆයිටික් ඇසිඩ් එක නැති වෙන නිසා. ඊට පස්සේ මම නොන්ස්ටික් පෑන් එකක් තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් නොන්ස්ටික් නොවන පෑන් එකකදී ඔයාලට ගී හරි බටර් හරි චුට්ටක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පෑන්කේක්ස් හදා ගන්න පුළුවන්. මේ විදිහට පොඩියට හදාගත්තාම හිතත් පෙරෙනවා. මොකද ඔයා පෑන්කේක් ගොඩක් කනවා වගේ දැනෙන නිසා. ඉතින් මේ විදිහට පෑන්කේක්ස් ටික හදාගත්තාම ඔක්කොම 20ක් වගේ ආවා. ටිකක් පොඩියට තුනියට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකෙන් 10ක් ඔයාලට කන්න පුළුවන්. 10ක් කෑවොත් කොච්චර කැලරි කාබෝහයිඩ්‍රේට් ශරීරයට ඇතුල් වෙනවද කියලා දැන් අපි බලමු. සාමාන්‍යයෙන් මේකෙන් පෑන්කේක් 10ක් විතර කෑවොත් ඔයාලට කැලරි ටෝටල් 205ක් වෙනවා. ඕට්ස් ග්‍රෑම් 30 110යි, විතර භාගයක්නේ 35යි, බනානා එකෙන් 60ක්. කාබෝහයිඩ්‍රේට් තියෙන ග්‍රෑම් 34ක් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් පාම් පෙති දෙකක වගේ ප්‍රමාණයක්. ගැටලුව තියෙන්නේ පාම් පෙති දෙකක් කහයට ගත්තාම මේකේ තියෙන තන්තු ප්‍රමාණය අඩුකම නිසා ඔයාලට නිතර නිතර බඩගින්න ඇති වෙනවා. ඒත් මේක ඔයාලට පැය 4ක් 5ක් වුණත් කුසගින්න ඉන්නේ නැති වෙන්න ආහාරයට ගන්න පුළුවන් පරිපූර්ණ පෝෂණීය ආහාරයක් වෙනවා. ඔයාලට කැමති නම් සම්පූර්ණ බිත්තරේ උනත් දාගන්න පුළුවන්. ඒකට වතුර පොඩ්ඩක් අඩු කරගන්න. ඉතින් ප්‍රෝටීන තියෙන නිසාත්, සිනමන් තියෙන නිසාත් කාබෝහයිඩ්‍රේට් වල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම අඩු කරනවා. මේක බටර් පොඩ්ඩක් ගාගෙන කනකොට ගොඩාක් රසයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඇත්තටම මේකේ තියෙන පෝෂණීය ගුණය නිසා, පහසුවෙන් හදාගන්න පුළුවන්කමත් නිසා අපිට මේක හොඳ ආහාරයක් වෙනවා උදෑසනට.